ดีแกนเลยกันนั่นเฮ้ยแกนเลยกันเฮ้ยแกนเลยกันเฮ้ยแกนเลยกันเฮ้ยแกนเลยกันเฮ้ยแกนเลยกันเฮ้ยแกนเลยกันเฮ้ยแกนเลยกันเฮ้ยแกนเลยกันเฮ้ยแกนเลยแต่เมนูก็ต้องวางนู่นนี่นัดตั้งแต่ที่มีเมสซ์แม่เรนอ่ะแต่ถ้าเมย์ปีนี้เมสซ์แม่เรนอ่ะเอ๊ะมารันเองว่าเมย์อุณหภูมิสามสิบสี่กับที่ฮารีเฮมักการะกันเนี่ยแบริเบตเวลาว่าถ้าปวดตาตาเลอุสเซลอุดเย็บปานนั่นอีเรตุแก่เล็กเมย์กับเมย์คาวลูลังก์เซียร์แมริตินเนี่ยว่าอิงการันนู่นนี่มันก็เดี๋ยวเมย์ก็แม่เรนอ่ะสัตว์ตัวพ่อเมย์เรียดแต่เดี๋ยวจะเกย์เนี่ยเป็นน้าเมย์ขาดตาวางนู่นแบริเบตเวลาว่าถ้าปวดตาตาเลอุสเซลอุดเย็บปานนั่นอีเรตุแก่เล็กเมย์กับเมย์คาวลูลఈ లంగడ తమై మే వదటిక సంపూర్ణ మేక అతుల దిన వదటిక రాము మే రాము హై మే అటే పెట్టే హిన రాము అటేమ సంపూర్ణం పురవన్న ఇట పస్సే ఎతకం పురవన్నె ఎతకం యన్న బలాగన హిన ఇసల మొల్మ కాలే దిన యన్న బలాగన అర దెం హుకక్ కలావట అపి ఎహెమ బలాగన తియాన్ ఇన్నకొట దెం హుకక్ కలావట అపి మే గార్డ్ ఎక అయిన్ కరన్ నతువమ తియెన్నోనే ఏకపారక్ అవిసిల అవిసిల మే బలన్న ఎహెమ సమహార వేలావల్ వట అవిసిన్నే నతువ సామాన్య మేక ఇస్తావర కర గన్న వేలావల్ తియెనో ఏ మే తిప్పహామ మే మెతంటే మేకే గార్డ్ ఎక అయిన్ కరన్న ఓన వెన్నే దెం ఆ దకల దెం మే పరాగ మెస్స దకల దెం మే పిటిపస్సే అర మేవరి అరన్ ఎనో ఏ మెస్స సామాన్య వినాడి ఎకట దెతున్ దినేక్ ఎనవనా ఈట పసి మే గార్డ్ ఎకే కట పొట మెహాడ తలు కొర పొడి ఇడక్ ఇతరా తీరా తియ ఏ తిప్పహామ ఏతి అనిత్ ఏవటి కొహమ తీయద్ది అతిరే తీరా తియన్న ఓనే పొడి ఇడక్ ఏమ దిబాం ఏద పిరి మెస్స బో వెన కాలట పిరి మెస్సత్ ఎక ఇడు పిరి మెస్సంట ఎలియట యన్న కరన్న ఏవడ ఒక్కొమ కరన్న పొలువా නැතුව සාමාන්‍ය හදිස්සියකදී බැරි වෙලාවක හරි මේක ඇවිස්සීච්ච වෙලාවක මේක තදබදේ වැඩි කියලා තහඩු දාලා උස්සන්න එපා රජින ගියොත් ගියාමයි දැන් මොකද හුඟක් අය වයසක අයට කිව්වහම ඔය කිව්වට අහන්නේ එලියට කඩාගෙන මිනේන ඔක්කොම මැස්සට කියනකොට පිහතල දාලා උස්සනවා මාත්‍යා කිව්වනේ පිහතල දාලා උස්සන්න පිරිමැස්සන්ට එන්න කියලා උස්සනවා ඊට පස්සේ ඉන්න රජිනත් එක්කම යනවා දැන් ඒ වගේ වෙච්ච ඒවා හුඟක් එනවා ඒකින මොන හේතුව නිසාවත් මේ ගාඩ් එක එහා මෙහා කරන්න එපා හොඳට මේක ස්ථාවර වෙන ස්ථාවර වෙනකම් සාමාන්‍ය දවස් 14ක් අතර කාලයක් ඇතුළත තමයි මේක හොඳට ඊට පස්සේ ස්ථාවර වෙන්නේ. එතකන් පොඩ්ඩක් සෙවිල්ලෙන් ඉන්න වෙනවා. ඊළඟට තමයි මම මේ අනිත් එක කියන්න හිටියේ දැන් මේ මීමැසි පාලනය කියන එක ගැන හුඟක් හැමෝම දන්නකොට දැන් ඔය YouTube එකේ අර මේන් හොය හොයන දැන් සාමාන්‍ය විස්තර හොයන්නේ. ඒ වගේ දැන් මීමැසි පාලනයට ඉස්සර ඉඳන්ම මේ කියවන්න පොත්පත් තිබුණා මීමැසි පාලනයට. ඒ පාලනයේ පොත්පත් තිබුණා හැබැයි ඒ තියෙච්ච පොත් ටික දැන් මේ මලඟ තියෙන මේ පොත් දෙක මේ පොත් දෙක සාමාන්‍යයෙන් තියෙන්නේ මේ
එදදාස් නමසේ අනුගනන් ගොල තමයි මේ ඔක්කොම පොත් මේ පිට පත් වෙලා තියෙන්නේ. එදදාස් නමසේ හැටාටය තමයි මේ පොතේ මුල්ම මුද්‍රණය. ඊට පස්සේ දෙදස් පහේ මේ පොතේ තියෙන්නේ එදදාස් නමසේ අනු හතේ මේ පොත් දෙකයි පුංචි හැවාගස පොතයි තමයි තාමන් තාම මීමසි පාලකයන් අතර තියෙන්නේ. දැන් අවුරුදු ගාණක් යනවා. ඕකේ කියපුට එක තමයි තාමත් අපේ මිනිස්සු කරන්නේ. දැන් මේ තියෙන පොත්වල තියෙන කතාවල් වලට වැඩිය අද මීමැස්සා ඊටත් ඇරිය තාක්ෂණයෙන් ඉහළයි. අපි තාම ඉන්නේ තාම 1997 පොතේ තාක්ෂණයට තමයි අපි තාම ඉන්නේ. ඒක හින්දා තමයි ලංකාවේ කිසිම කෙනෙකුට තාම මීමැසි පාලනය කියලා හරියට හොයාගන්න බැහැ. මොකද මේකේ මීමැසි පාලනය කියලා කියන්නේ අපි මේකේ දැන් කියලා මේක පැණි ටික ගන්න එක විතරක් නෙමෙයි. දැන් හුඟක් අය කරන්නේ දැන් වදක තිබ්බාම මේකෙන් පැණි ටික අරගෙන ඉවර වෙලා ඊට පස්සේ මිරිකල ඉවරලා ගන්න එකනේ. ඒක නෙමෙයි මේක නිස්සාරණය කරලා ගන්න පුළුවන්. එතකොට එහෙම නැත්තම් මීමැස්ස ලවාම බෝතලයකටම බඳුව ගන්න පුළුවන්. ඔය විදේශීය තාක්ෂණයේ ඉහළට පුළුවන් තරම් ඉහළට ගෙනියලා දැන් රජිනා පට්ටි දම්මන තැනට එනකම් මේ විදේශීය මීමැස්සගේ ලේවාට අපේ විදේශ ශ්‍රී ලංකා මීමැසි පාලනේ තාම ඉන්නේ 1997. තාම කිසිම කෙනෙක් උමනාවක් කරන්නේ නැහැ මේක මෙතනින් එහාට මීමැසි පාලනය ගෙනියන කොහොමද ගෙනියන්නේ කියලා. රාජ්‍ය අනුග්‍රහයක්වත් නැහැ ඒ අඩු ගානේ. ඊට අමතර වෙන්න අයගේ කිසිම උමනාවකුත් නැහැ. තාමත් මීමැසි පාලනය. ඒකයි මීමැස තාම හැමදාම වෙලා ලංකාවේ තියෙන අන්තිමට වෙලා තියෙන්නේ මීමැසි පාලනය ගැන තාක්ෂණික තොරතුරු නැතුණාට. දැන් ගස්කොලං කපලේ වල මීමැසට ඉන්න තැන නැති වෙලා තියෙනවා. අනිත් එක තියෙන තැන විනාශ කළා. කැලෑ මේ ටික කඩ 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 තාම මීමැසි තාම විනාශ කරනවා. එච්චරයි තාම ලංකාවේ තියෙන මීමැසි පාලනයකට අපේ තාම වෙන්නේ. මේක වෙනස් කරන ක්‍රමයක් ඉස්සරහට ඇති වෙන්නේ නැහැ කියලා බලත්‍රා කරන්න තමයි තියෙන්නේ. අනිත් එක මේ දැන් මේක ඇවිස්සෙනවානේ. ඇවිස්සලා ගිහලා ආයෙ හැදුනාට පස්සේ ඔයා හිමින් සීරේ මේ වහල මේ කොටස උස්සක අයින් කරන්න. දැන් මේ වහලම හදලා තියනවා මේ තියෙන විදියට. ඊට පස්සේ මේ ලෑල්ල අතර ගන්න. මේක අයින් අයින් කරලා. ඊට පස්සේ මේ කෑල්ල තියෙන්නේ. ඔව්. මේක අයින් කරලා. අයින් කරලා මේ කොටස මෙතෙන්ට තියන්න. හොඳ. මෙතෙන්ට තියලා මේ වහල විතරක් තියලා තියන්නේ මේ සම්පූර්ණ මේ ටික බැඳලා ඉවර වෙනකම්. ආ වද අටම ගහනවා. ඔව් අටම ගහනවා. ඒක උෂ්ණතේ නඳව ගන්න ඕනේ හිමි. එහෙම තියලා ඊට පස්සේ වද අටම ගැහුවට පස්සේ මේ එකක් තියලා තියෙනවා. එතකොට හරි. මොන මේක අයින් කරන්න බැහැ. දැන් මේ දැනට ඉන්නේ ගාමිණී උඩ. පල්ලෙහාට ගිහින්. ඒකෙන්ද දැන් මේක පල්ලෙහාට යනවා. අර එකපාරක් ඇවිල්ලා ගියාට පස්සේ. ඒ ගියාට පස්සේ අනිත් එක තමයි සති දෙකක් විතර යනවා. ඔව් සති දෙකක් විතර යනවා. ඒ ඇවිස්සෙන අතර කාලය තුළ මේ වදටි සම්පූර්ණ ශක්තිමත් වෙනවා. ඒ වෙනකන් කොහෙන්වත් උස්සලා පෙරලා බලන්න නැත්තෙන්ද ඒවා. මම මේ ටික කඩලා දාලා යන්නේ. මේකට කඩන්න හේතු තියෙනවා. ඉතින් මේ ඒකත් මම මගේ YouTube එකේ නම කියලා තියෙන්නේ. මම ඔයාලා කියන්නම්. මේ මේගොල්ලෝ මේ දාන්නේ මේ ලංකාවේ ඉන්නේ නැති පාලකයන්ට මේ ඉස්සර උගන්නපු එකක් තමයි මේ. මීමැස්සන්ට මේ හුලං කවුලක් ඕනේ කියන්නේ. හන්ද මීමැස්සන්ට හුලං කවුලක් අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ තියලා තියෙන්නේ හුලං කවුල. මේ සීත කාලේ වුණාම හොඳට සාමාන්‍ය මේ ඔක්කොම මේ මීමැස්සෝ මේක වහලා දානවා. මේ කෑලි හතර තිබ්බහම මේක මෙතනට හරියට සීට් වෙන්නේ නැහැ. නැහැ. හන්ද මෙතන ඉඩක් එනවා. ඒ ඉඩක් ආවම හුණන්ට ජීවත් වෙන්න තැනක් හදනවා. ඊට පස්සේ මේකේ මීමැස්සු ටික තේරම එන එළියට එන එක හුණුකම්. ඒක නේ තමයි මම මේව කඩන්න කියන්නේ. මොකද මේක කැඩුවයි කියලා අවාසියකුත් නැහැ. මේක නැහැ කියලා මීමැස්සන්ට ගැටලුවකුත් නැහැ. මොකද හේතුව දැන් ඔයාම කිව්වනේ අර මේ පොල්ගහයි බෙනේ හිටියා කියලා. එතකොට ඉතින් ඔය මොකද මේ ඇඟිල්ලක් ඇතුල තියෙන සිදුරකින් මීමැස්සු ඇතුලට යනවා. අච්චර උඩු ඇතුල තියෙන සම්පූර්ණ මීමැස්සු කොහෙන්ද හුලං කවුලා? මොකද අපි හදලා දෙන්නේ නැහැ. ඉතින් ඔය මේ මිනිස්සු හදලා තියෙන දේවල් වලට තමයි ඒවා දෙන්නේ. අර ඒකෙන් වෙන්නේ මොකද? ගහණය අඩු වෙනවා. මොකද මේක ඇතුල උෂ්ණත්වය නැහැනේ. ඔව් ඒක නැහැ. දැන් හැබැයි එකක් තියෙනවා. දැන් මම කරන අලුත් ක්‍රමයක් දෙයක් තමයි ඔය උෂ්ණත්වය හදන්න මම ස්වභාවික මීමැසි පෙට්ටි මීමැසි පෙට්ටිය ස්වභාවික පරිසරයට හරවනවා. ඒ කියන්නේ කොහොමද නම් මේ මීමැසි පෙට්ටියේ ප්‍රමාණයට මීමැසි පෙට්ටියක් පී පෙට්ටියක් හදාගන්න. එහෙම නැත්නම් මීමැසි පෙට්ටියේ පී පෙට්ටිය අමතර අපි ළඟ තියෙනවා මීමැසි පෙට්ටියක් තියෙන එක අරගෙන වල ගෝණි කෑල්ල. ඔව්. සම්පූර්ණ සිමෙන්ති දාලා පෙට්ටිය සම්පූර්ණ වහනවා. වහලා ඒ පෙට්ටිය දාන්න පුළුවන් විදියට හරි ගස්සලා මෙන්න මෙතනට මේක ඔක්කොම වැහුණාට පස්සේ මෙතනින් කට්ටයක් කපලා මේ පැත්තට එන වහලක් වගේ හිටින පොඩ්ඩක් මෙහෙට නවා ගන්න. එතකොට යන්න පුළුවන් විදියට. ඔව්. ඒ හදරේ වල මේක සම්පූර්ණ මේකේ සම්පූර්ණ අර කොක්කු දාලා වහනවා. වැහුවාම තනි කර ගල් ගේ ඇතුලේ වගේනේ. සීතලයි ඔක්කොම පරිසරේ තියෙනවානේ. ඊට පස්සේ මේ
බිත්තර දානවා රජින බිත්තර දානවා වැඩි වැඩි මේක දැන් මෙහෙම තියලා ආ හතර රෑ හත අතන ස්ථානේ හදලලා රෑ හතර විතර වගේ එතනට ගිහින් කියලා අපිටයි කියන්නේ නැහැ නේද බලුවා.